හයි පුවන් මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මාතෘකාව මිනිස් බල සැලසුම් කරණය. එතකොට මේ ක්ලාස් එක වෙසක් පොය දිනේ නිවාඩුවෙන් පස්සේ වෙන ක්ලාස් එක. ඒකට අද උගන්වන්න නිබන්ධනය පහ. නෝට්ස් ලියන ළමයි නෝට්ස් ලියාගෙන ඩවුන්ලෝඩ් කරන ළමයි ඩවුන්ලෝඩ් කරගෙන print out කරන ළමයි print out කරගෙන ready වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ නෝට්ස් ඔයාලගේ ගෲප් එකේ තියෙනවා, WhatsApp ගෲප් එකේ තියෙනවා. ඒතර WhatsApp ගෲප් එකේ නැති සහ මේ නෝට්ස් ගත්තේ නැති ළමයි අපේ WhatsApp support team number එකට message එකක් දාලා ඉල්ල ගන්න. recording බලන ළමයින්ට support team number එක නැත්තම් මම දැන් කියනවා 0771772068. එතකොට දැන් පාඩම් පටන් ගන්නවා. පාඩම් කරන දැන්ම සංගස ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම recording බලන ළමයි අනිවාර්යෙන් recording ටික complete කරගන්න, notes ටික complete කරගෙන හැකි පමණින් live class වලට එන සම්බන්ධ වෙන්න. පාඩම් පස්සේ දාන්න කියලා පස්සේ දාන්න එපා. ඒක ඔයාලටම තමයි get lock වෙන්නේ. ඉතින් recordings බලලා මේව ටික complete කරගෙන ඊළඟ class එකට සහභාගී වෙන්න. තවම මේ පාඩම මාලාව ඇතුලේ assignment එක ගැන කතා කරලා නැහැ. assignment දීලා නැහැ. ඒ හින්දා ඔයාලා මේක complete කරගෙන classes කියන්න. එතකොට assignment එක ගැන අපි කියනවා. අපි කියනකම් ඉන්න. ඒක කිසි get lock කරගන්න එපා. ඒ දේවල් ඒ වෙලාවට වෙයි. එහෙනම් මං නැවත වතාවක් මගේ ළමයි හැමෝමත් රංගසවත් ආදරෙන් පිළිගන්නවා. ළමයින්ටත් ආරාධනා කරනවා අද ක්ලාස් එකෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න කියලා. අයිබන් රංගසව අපි ක්ලාස් එක පටන් ගමු. අයිබන් මොහොමඩ් සර් අපි එහෙනම් ඉස්සරහට යමු. අයිබන් ළමයි. ඉතින් මං හිතනවා දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ වලින් කට්ටිය වීඩියෝ එකත් කම්ප්ලීට් කරගෙන ඒ වගේම වෙසක් පෝයෙන් පස්සේ මේ අපි කතා කරපු අර රැකියා නිර්මාණය ගැන ඔගොල්ලෝ පොඩ්ඩක් අධ්‍යයනයක් කරලා ඉන්නේටි කියලා. සමහර ළමයින්ට පොඩි ගැටලු වගේක් තිබ්බා කියලා මට තේරුණා මේ රැකියා විස්තරය සහ රැකියා පිරිවිතර. ඉතින් මේ හින්දා මම විනාඩියක් අරන් ඒක පැහැදිලි කරලා දීලා ඉන්නා. ළමයි රැකියා විස්තරෙන් අපි අදහස් කරන්නේ මොකද්ද රැකියාව කියලා විස්තර කරන්න. එතකොට මේ රැකියා විස්තර කරද්දී මේක ආයතනයටම පොදු රැකියා විස්තරයක් නෙවෙයි. ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. රැකියා විස්තරයක් තියෙන්න පුළුවන් එක එක රැකියාවට අදාළව. අපි ගමු HR මැනේජර් කියන එක HR මැනේජර්ට අදාළව රැකියා විස්තරයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිනෑන්ස් මැනේජර්ට අදාළව රැකියා විස්තරයක් තියෙන්න පුළුවන්. හැබැයි මුළු ආයතනයකටම අදාළව රැකියා විස්තරයක් පොදු විස්තරයක් තියෙන්න කිසිම හැකියාවක් නැහැ. රැකියා පිරිවිතරයේද රැකියා විස්තරය කියන්නේ එතකොට රැකියා විස්තර කරන්න කියලා ඔය අදහසක් තියාගත්තම ප්‍රමාණවත් වෙනවා. රැකියා පිරිවිතරය කියන එක ගැන ඔයාගේ අයිඩියා එක තියෙන්න ඕනේ. මේ අපි විස්තර කරපු රැකියාව කරන්න ගැළපෙන කෙනාට තියෙන්න ඕනේ මොන වගේ සුදුසුකම්ද කියන්නේ. මේක තමයි සරලව අපි රැකියා පිරිවිතරයෙන් කියන්නේ. දැන් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් නම් අපි කියනවා එයාට එයා චාටර්ඩ් ක්වොලිෆයිඩ් කෙනෙක් හරි චාටර්ඩ් හාෆ් ක්වොලිෆයිඩ් කෙනෙක් හරි එහෙම නැත්නම් සීමා පාර්ට් ක්වොලිෆයිඩ් කෙනෙක් හරි නැත්නම් සීමා ෆුල් ක්වොලිෆයිඩ් කෙනෙක් මේ විදිහට කියනවා අපි. HRM ගත්තොත් එයාට අපි කියන්න පුළුවන් එයාට HRM වලින් ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ නැත්නම් HRM ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. මේ විදිහට අපි එයාගේ ක්වොලිෆිකේෂන් එක විස්තර කරනවා. හරි මම හිතනවා මේ රැකියාව විස්තරේ රැකියාව පිරිවිතරේ ඔයාලට තියෙන ගැටලු මේකෙන් ඔයාලට ක්ලියර් කරගන්න පුළුවන් වෙයි කියලා අපි එහෙනම් අපේ අලුත් පාඩමට යමු මිනිස් බල සැලසුම් කරණය. ළමයි මේ මිනිස් බල සැලසුම් කරණය අපි එහෙම නැත්නම් මානව සම්පත් සැලසුම් කරණයම කියලා මේකට කියනවා. මේකෙදි අපි බලන්නේ ඉස්සරහ කාල පරිච්ඡේදය. අද නෙමෙයි අපි කියමු එක ලබන මාස 3න් පස්සේ. එහෙම නැත්නම් මාස 6න් පස්සේ. නැත්නම් ලබන අවුරුද්දේ අපේ ආයතනය ඇතුලේ කොච්චර සේවකයෝ ප්‍රමාණයක් ඉන්න ඕනේද? එහෙම නැත්නම් අපි මේ සේවකයෝ අලුතෙන් බඳව ගන්න ඕනේද? නැත්නම් සේවකයන්ව ඉන්න කට්ටියව යොදාගෙන අපිට වැඩ කරන්න පුළුවන්ද? මේ විදිහට අපේ තියෙන ශ්‍රමය සැලසුම් කරන එකට අපි කියනවා මොකක් කියලාද? මිනිස් බලය සැලසුම් කරනවා කියලා. හරි අපි මේක නිර්වචනය කරනවා සංවිධානයේ අනාගත කාල පරිච්ඡේදයකට ඕන කරන විවිධ සේවකයෝ පිළිබඳව ප්‍රමාණවත් පුරෝගතනයක් කරන එක එහෙම නැත්නම් සැලසුම් කිරීමේ ක්‍රියාවලිය මිනිස් බල සැලසුම් කරන්නේ කියලා. එතකොට මේ මිනිස් බල සැලසුම් කරන්නේ අපි බලාපොරොත්තු වෙන ආයතනයක් තුළ ඉන්න ශ්‍රමය එහෙම නැත්නම් අපි ආයතනයේ ඉන්න සේවකයන්ව පළදායේ විදියට යාළගේ සේවයේ යොදවන්නේ. දැන් හිතන්න අපේ ආයතනයේ අපිට වැඩ කරන්න ඕන කරන ප්‍රමාණවත් සේවක කණ්ඩායමක් නැහැ. එතකොට අපි මොකද වෙන්න පුළුවන් ආයතනයේට? දාන්න බලන්න මැසේජ් එක.
කෙනෙක්යා නිෂ්පාදන වල ප්‍රමාණ වෙනවාද අදාළ කාල පරිච්ඡේදය තුල ළඟ අමාරු වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හම් වෙන්නේ නැහැ කියලා තව කෙනෙක් කියනවා හොඳයි අපිට වෙන්න පුළුවන් සරලවම ඉල්ලුමට ප්‍රමාණවත් සැපීමක් දෙන්න වේ අපිට වෙන්න පුළුවන් සරලවම අපිට කියන්න පුළුවන් නම් අපිට අපේ මාකට් එකේ ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් අපේ වෙළඳපළ ඉල්ලුම සම්පූර්ණ කරන්න බැරි වෙන්න පුළුවන් අපේ නිෂ්පාදන ආයතනය හිතන්න අපි වැඩ කරනවා කියලා මේ මංචේදී එතකොට ලබන මාසෙට ඒගොල්ලෝ මංචයකින් බිස්කට් සිල්ලලා තියෙනවා කියමු පැකට් ලක්ෂය අපි ගාව ඉන්න ස්ටාෆ් එක මදි පැකට් ලක්ෂයක් හදන්න. ඒ කට්ටිය පැය 24න් වැඩ කර අපි ගියම හදන්න පුළුවන් පැකට් 70000යි. දැන් මංචියකට මොකද්ද වෙන්නේ? එයාලට බැරි වෙනවා එයාලගේ වෙළඳපළ ඉල්ලුම සම්පූර්ණ කරන්න. වෙළඳපළ ඉල්ලුම සම්පූර්ණ කරන්න බැරි වුණොත් ඒකේ ප්‍රතිඵලය මොකද වෙන්නේ? එයාලගේ වෙළඳපළ අඩු වෙන්න පුළුවන්. එයාලගේ බඩු ගත්ත කට්ටිය එහෙම නැත්නම් එයාලගේ මේ පාරිභෝගිකයෝ වෙන ආයතන වලට යොමු වෙන්න පුළුවන්. මේ වගේ විවිධ අහිතකර ප්‍රතිඵල ව්‍යාපාරයට අත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් අපි යම් මේ මිනිස් බලය සැලසුම් කිරීමේ වැදගත්කම් ටික මොනවද කියලා බලමු. පළවෙනි එක අපි කියනවා අනාගත සේවාදායක අවශ්‍යතාවය නිශ්චය කරගන්න හැකියි. දැන් අපි මේ මංචියකේ උදාහරණයක් ගත්තොත් එම් මංචියකේදී අපි දැනගන්න ඕනේ අපේ මේ බිස්කට් ලක්ෂ්‍යය හදන්න නම් අපි ගාව කොච්චර ස්ටාෆ් එකක් අනිවාර්යෙන් එහෙම නැත්නම් ඇට්ලීස් කොච්චරක් වැඩ කරන්න ඕනේද කියලා අපිට අදහසක් තියෙන්න ඕනේ. ඒ වගේ මානව සම්පත ඵලදායක සහ කාර්යක්ෂම ප්‍රයෝජනය කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මගේ ළමයි ටික දන්නවා සඵලදායී බව සහ කාර්යක්ෂම බව කියන එකේ තේරුම මොනවද කියලා. ඉතින් අපි ගාව ඉන්න කට්ටියව හරි විදියට මේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න පුළුවන්කම මේ මිනිස් බල සැලසුම් කරන්නේ හරහා අපිට හම්බෙනවා කියලා තමයි මෙතනින් අපි අදහස් කරන්නේ. ඊළඟට අපි කියනවා අනාගත ශ්‍රම හිඟය දැනගන්න පුළුවන් සහ ඒකට නිසි ලෙස සූදානම් වෙන්න එහෙම නැත්නම් ඒක වලක්ව ගන්න අපිට හැකියාව තියෙනවා කියලා. මේ මොකද්ද මේ කියන්නේ? අනාගත ශ්‍රම හිඟේ කලින් දැන ගැනීම. ඒ කොහොමද එහෙම වෙන්නේ? අපි කොහොමද දන්නේ අනාගතයේදී මේ මිනිස්සු අපිට නැති වෙයි කියලා? කාට හරි අදහසක් තියෙනවද? රාමත් සර්. සේවක ඉවත් වීම කොහොමද අපි කලින් හඳුරගන්න? සේව විශ්‍රාම ගැනීම වයස් සීමාව නෝ උත්තරේ බලාපොරොත්තුනෙත් ඒ උත්තරය අතරම අපිට පුළුවන් ලබන මේ අවුරුද්ද ඇතුළත අපිට ලංකාවේ විශ්‍රාම වෙන වයස කීයද? කට්ටිය දාන්න බලන්න උත්තර. සාමාන්‍යයෙන් පෞද්ගලික ආයතනයක සේවකයෙක් විශ්‍රාම යන්න පුළුවන් වයස කීය සම්පූර්ණ වුණොත්? ඔව් 55 සම්පූර්ණ වුණාට පස්සේ යන්න පුළුවන් තියෙනවා. දැන් 60 වෙනකනොත් සමහර අය වැඩ කරනවා. එහෙනම් ඒක ආයතනින් ආයතනයට එයාලගේ ප්‍රොසෙස් එක අනුව වෙනස් වෙනවා. එහෙනම් උත්තර දෙකම සාධාරණයි. එතකොට මේ අපිට පුළුවන්කම තියෙනවා ළමයි අවුරුද්ද මුල්ලදී මේ අවුරුද්ද තුල අවුරුදු 55 සම්පූර්ණ වෙන සේවක කීයක් ඉන්නවද කියලා අපිට දැනගන්න. ඒ වගේම මොන මොන අංශවලද මේ අය ඉන්නේ? ඒ අයගේ තනතුරු කොයි මට්ටමේදී ඉන්නේ කියද? ඒ කියන්නේ එයාලා කළමනාකරණ මට්ටමේ ඉන්න කෙනෙක්ද, එයාලා කම්කරු මට්ටමේ ඉන්න කෙනෙක්ද, එහෙම නැත්නම් මැද මට්ටමක ඉන්න කෙනෙක්ද? මේ විදිහට අපිට එයාලගේ අනාගත ශ්‍රමයේ වෙනස් වීම විශ්ලේෂණයක් ඇනලිසිස් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර සේවක ඉවත් වීම. දැන් විශ්‍රාම යාම කියන්නේ එක විදියක්. ඒ වගේම සේවකයෝ ඉවත් වෙනවා. හදිස්සියේ ආයතනයේ ඉන්න සේවකයෝ ඉවත් වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි අපිට ඒකට සූදානම් වීම කෙටි කාලීනව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? සාමාන්‍යයෙන් සේවකෙක් ඉවත් වෙනවා නම් එයා මාසයකට කලින් ආයතනය දැනුවත් කරන්න ඕනේ. සමහර ආයතන කියනවා මේක මාස 3කට කලින් දැනුවත් කිරීම කරන්න ඕනේ කියලා. මේ කොච්චර කාලයකට පෙර දැනුවත් වීම කරන්න ඕනේද කියන එක අපි පත්වීම් ලිපියේදී එයාට දැනුම් දීම කරනවා. මේ පත්වීම් ලිපිය ගැන අපි කතා කරනවා ඉස්සරහට එන පාඩමකදී. මම හිතන්නේ 7 වෙනි පාඩුවේ විතර
එතකොට මේ පත්වීම් ලිපිය තුල ළමයි අපි මෙයාලා කොයි කාලයකින් අපි අයින් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න. ඒ වගේම දැන් අපි දන්නවා මේ ආයතනයේ ළමයි තවත් සේවක කණ්ඩායමක් ඉන්නවා. එයාලට අපි කියනවා ඉන්ටර්න්ස්ලා. එහෙම නැත්නම් ට්‍රේනර්, ට්‍රේනීස්ලා කියලත් අපි කියනවා. මේ කට්ටිය මොකද කරන්නේ? මේ කට්ටියගෙන ඇත්තටම ආයතනයට සේවයක් වෙනවා. ඒ සේවයට දැන් මෙයා ඒ ට්‍රේනින් පීරියඩ් එක ඉවර වෙන දවසේදී ආයතනයෙන් ඉවත් වීම තුළ එයාගෙන් ලැබෙන මානව පැය ගාන අපිට අහිමි වෙන්න පුළුවන්කම තියෙනවා. එයාගෙන් ලැබෙන ඵලදායිතාවය ආයතනයට අහිමි වෙන්න පුළුවන්කම තියෙනවා. මේ හින්දා අපි මේ අනාගතයේදී ශ්‍රම හිඟයක් කොහොමද වෙන්නේ කියලා සැලසුම් කරගන්න ඕන. එහෙම සැලසුම් කරගත්තොත් අපිට පුළුවන් ඒකට ගැළපෙන පියවරක් ගන්න. සමහර විට අර ට්‍රේනින් කෙනෙක් නම් අපිට පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් එහෙනම් වේකන්සියක් තියෙනවා නම් එයාව පර්මනන්ට් කාඩ් එකකට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එයාගේ ට්‍රේනින් පීරියඩ් එක, කොන්ට්‍රැක්ට් පීරියඩ් එක, එක්ස්ටෙන්ෂන් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ එක එක සේවකයා සම්බන්ධයෙන් සලකවල්ල අපිට පුළුවන් ඒකට ගැළපෙන ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ක්‍රියාමාර්ගයේ එකක් කියලා මට නිශ්චිතව කියන්න බෑ. මොකද ඒක ආයතනෙන් ආයතනයට විනය කඩේම නිතර සිදුවන උද්ගලයෙන් පිළිවන් තීරණය. ඔව් හරි. එතකොට කොයි ක්‍රියාමාර්ගය ගන්නවද කියලා ඒක අවස්ථානුකූලව තමයි අපිට යන්න වෙන්නේ. ඊළඟට අපිට මේ මිනිස් බල සැලසුම් කරන්නේ තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන පිරිවැය වළක්වා ගැනීම. දැන් සාමාන්‍යයෙන් අපිට ආයතනයට කෙනෙක් බඳව ගන්නකොට මේ බඳවා ගැනීම තුළ ක්‍රියාවලියක් තියෙනවා. අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වේකන්සි එකක් පළ කරන්න ඕනේ. ඊට පස්සේ මේකට ඒකකින් ආයුධම්පත් ලැබෙනවා. මේ ආයුධම්පත් වලින් කෙනෙක් ෆිල්ටර් කරගන්න ඕනේ. ෆිල්ටර් කරලා යටි ඉන්ටර්විව් එකක් තියන්න ඕනේ. ඉන්ටර්විව් එකක් තියලා ඒක එහෙනම් තමයි අපි තෝරගන්නේ කොයි කිනවද බඳවගන්නේ කියලා. ඉතින් මේ ක්‍රියාවලියටත් අපිට වියදමක් දරන්න වෙනවා. මේ මිනිස් බල සැලසුම් කරණයක් කරන එකෙන් ළමයි අපිට පුළුවන්කම තියෙනවා මෙහෙම හදිසියේ තව කෙනෙක් බඳවා ගැනීම හින්දා ඒක තුළ අපිට දරන්න වෙන වියදම අඩු කරගන්න. ඊට පස්සේ අපේ ආයතනයේ තියෙන අනෙක් කළමනාකරණ කාර්යය. මොනවද ආයතනයේ තියෙන අනෙක් කළමනාකරණ කාර්යය? මම පළවෙනිම දවස් කියා දුන්න ඔබලන්ට ආයතනයක තියෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. එතකොට ඒකෙන් එක කාර්යයක් තමයි අපි කතා කරන්නේ මානව සම්පත් කළමනාකරණ. ඒ අරින්න ආයතනයක තියෙන ප්‍රධානම කාර්යය මොකද්ද? නිෂ්පාදනයක් කරන්න ඕනේ. යාලේ නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවිකරණය කරන්න ඕනේ. මේකට අදාළව මූල්‍ය පාලනයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක මූල්‍යංශය සිද්ධ කරනවා. මේ වගේ අපි කතා කරා ආයතනයක ප්‍රධාන කාර්ය ටික. සරි. අපි යනවා ඉස්සරහට මානව සම්පත් සැලසුම් කරන්නේ තියෙන පියවරන් මොනවද කියලා එකින් එක කතා කරමු. පළවෙනිම පියවර තමයි ළමයි අපි අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතණය කරන්න ඕනේ. කොච්චර මානව සම්පත් ඉල්ලුමක් ලබන අවුරුද්ද තුල නැත්නම් ලබන මාසය තුල මට ඒ විදිහ. ඊට පස්සේ අපි දෙවෙනියට ගන්න ඕනේ පියවර මොකද්ද? මානව සම්පත් සැපයුම තක්සේරු කරන්න. දැන් මම ඔයාලට කිව්වා අරපි බිස්කට් ලක්ෂයක් හදන්න අපිට ඕඩර් එකක් එනවා. මේ බිස්කට් ලක්ෂය හදන්න අපි ගාව ඉන්න ස්ටාෆ් එක මද. අපි එහෙනම් මානව සම්පත් සැපයුම ඔන්න තක්සේරු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මානව සම්පත් ඉල්ලුමයි මානව සම්පත් සැපයුමයි සංසන්දනය කිරීමක් කරනවා. අපි බලනවා මේ මානව සම්පත් ඉල්ලුමට මේ අපි ගාව තියෙන මානව සම්පත් සැපයුම එහෙම නැත්නම් අපේ මේ ස්ටාෆ් එක පාවිච්චි කරලා අපිට මේක කරගෙන යන්න පුළුවන්ද කියන්නේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි ගන්න ඕනේ උපක්‍රම තීරණය කරනවා. මොන වගේ උපක්‍රමද අපි මේ මානව සම්පත් ඉල්ලුම සම්පූර්ණ කරන්න යොදා ගන්න ඕනේ කියලා අපි සැලසුම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිනිස් බල සැලසුම සකස් කරනවා. ඊට පස්සේ අවසාන පියවර තමයි අපේ මානව සම්පත් සැලසුම් කරන්නේ ඇගීමක් කරලා ඒක වැඩි දියුණු කරන එක. හරි, අපි යමු ඉස්සරහට පාඩම කතා කරන්න. මෙතෙන්ට එනකන් ඕගොල්ලන්ට පාඩම තේරුණාද? තවමත් ඔයගොල්ලෝ ජොබ් එකකට ගිහාම කරන වැඩවල පළවෙනි ස්ටේජ් එකට ආවෙන්නේ නැහැ. අපි ඊළඟ දවසේ තමයි එතෙන්ට මුව වෙන්නේ. හැබැයි එතෙන්ට යන්න කලින් අපි
මේ ෆවුන්ඩේෂන් එක අරගෙන යන්න ඕනේ. නැත්නම් කිසිම දෙයක් වලට තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඉතින් යන්ත්‍ර ගැන බලන එක අපිට අදාළ දෙයක්. ඒකට ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ. මේක තමයි අපි human resource planning වල කරන දේවල් ටික මේ project එක විදිහට තමයි මේකවත් දීලා තියෙන්නේ. ඒතර අපි ඉස්සෙල්ලම අර කලින් කතා කරා වගේ ඉල්ලුම් අඳුර ගන්නවා, ඒ වගේම සැපයීම ගැන අදහසක් ගන්නවා, ඒ වගේම කොච්චර මානව සම්පතක් ඕනේද කියලා සැලසුම් කරනවා. ඊට පස්සේ ඒකට action plan එකක් අරගෙන ඒක ඇගයීම කළා, ඒ වගේම පාලනය කිරීම සිද්ධ කරනවා. මේ ක්‍රියාවලිය අඛණ්ඩව ව්‍යාපාර ආයතනයක් ඇතුලේ සිද්ධ වෙනවා. පියනවා මානව සම්පත් ඉල්ලුම පුරෝපතනය කරගන්නේ කොහොමද කියලා කතා කරමු. එතකොට මේ මානව සම්පත් ඉල්ලුම පුරෝපතනය කරද්දී ළමයි ව්‍යාපාර ආයතනයකට පුළුවන් මේ මානව සම්පත කොච්චර ඕනේද කියලා, එහෙම නැත්නම් කොච්චර සේවක ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කියලා තක්සේරු කිරීම කරන්න. මේකෙදි බලන්න ඕනේ සාධක කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි සපේන භාණ්ඩ, එහෙම නැත්නම් සේවාවට තියෙන ඉල්ලුම. දැන් මම කතා කරා කලින් උදාහරණයක් විදිහට වාට දැන් අපි මොකක් ගැනද කතා කරේ? CBL එක. CBL එකෙන් මොනවද කරන්නේ? මංචිකෙන් මොනවද කරන්න ළමයි? බිස්කට් නිෂ්පාදනය කිරීමක් මෙයාලා කරන්නේ. ඒ වගේම ඒකට සම්බන්ධ තවත් නිෂ්පාදන මෙයාලගේ තියෙනවා. එතකොට අපි ආයතනය තුල පිළියම් බිස්කට් නිෂ්පාදනය කිරීම සඳහා ඒ අපේ භාණ්ඩයට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියලා අපි පුරෝගතණය කරලා බලන්න ඕනේ. එතන මේ භාණ්ඩය පුරෝගතණය කරන එක HR ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ නැහැ. ඒක කරන්නේ කවුද? මාකටින් ඩිපාර්ට්මන්ට් එක තමයි මේ භාණ්ඩ හා සේවා ඉල්ලුම පුරෝගතණය කර ගැනීම කරගන්නේ. දැන් වාට ගැටලුවක් වෙන්න පුළුවන්, අපේ ඉල්ලුම මානව සම්පත් ඉල්ලුමල කොහොමද මේ භාණ්ඩ ඉල්ලුම සම්බන්ධ වෙන්නේ කියලා. ළමයි භාණ්ඩයක් අපි කොච්චර ඉල්ලුමක් තියනවද කියලා අඳුර ගන්න ඕනේ ප්‍රධාන වශයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. ඔයා හිතන්න ලක්ෂයක් ඉල්ලන තැනක භාණ්ඩ 150,000ක් අපි නිෂ්පාදනය කරොත් මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? මේ භාණ්ඩයට තියෙන ඉල්ලුමට වඩා වැඩි නිෂ්පාදනයක් අපි ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම සම්පූර්ණ කරත් තව අපි ආව අතිරික්ත නිෂ්පාදනය හැදිලා දෙන්න පුළුවන්. එතකොට මේ අතිරික්ත නිෂ්පාදනය සමහරට අපිට ඕනනම් ඊළඟ මාසෙදී යොදවන්න පුළුවන්. හැබැයි ඊළඟ මාසෙදී අපේ භාණ්ඩයේ නිෂ්පාදනය අඩු වුණොත්, ඒ කියන්නේ භාණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වුණොත් අපේ මේ නිෂ්පාදනයෙන් සමහර විට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා අපි ගොඩක් වෙලාවට භාණ්ඩ නිෂ්පාදනයක් කරද්දී භාණ්ඩයට තියෙන ඉල්ලුම සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ ආයතනයේ ඉලක්ක හා සැලසුම්. අපි ලබන අවුරුද්ද තුල හිතාගෙන ඉන්නවා ලබන මාසයේ මේ ලබන අවුරුද්ද තුල අපි බිස්කට් එකක 110,000ක් හදනවා. මේ 110,000න් ලක්ෂයක් අපි ලබන මාසයේ හදනවා. තව ලක්ෂයක් ඊළඟ මාසයේ හදනවා. තව 120,000ක් තුන්වෙනි මාසයේ හදනවා. මේ විදිහට අපි නිෂ්පාදන ආයතනයේ ඉලක්කයක් සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ මානව සම්පත් ඉල්ලුම් පුරෝගතණය කරද්දී ළමයි අපිට මේ ආයතනයේ ඉලක්ක කියන එකත් වැදගත් වෙනවා. ඉතින් ආයත අපි හදන මානව සම්පත් සැලසුම ආයතනයේ ප්‍රධාන සැලසුමත් එක්ක සමගාමීව යන දෙයක්. එහෙම නැත්නම් මේ සැලසුමට අනුබද්ධ වෙච්ච දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධාන සැලසුමෙන් පරිබාහිරව අපි හදන සැලසුමක් අපේ ආයතනය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ඵලදායී විදියට යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හදන සැලසුමෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඊළඟට ළමයි අපි බලන්න ඕනේ ආයතනයේ නිෂ්පාදන ක්‍රමය මොකද්ද කියලා. ඒ කියන්නේ සමහර ආයතන තියන ළමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගත්තාම ඒගොල්ලෝ ශ්‍රමිකයෝ භාවිත කරලා කරනවා. නැත්නම් සේවකයෝ භාවිත කරලා භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. මේවට අපි කියනවා ළමයි මොනවා කියලාද? ශ්‍රම සූක්ෂම ආයතන කියලා. ඒ වගේම තව ව්‍යාපාර තියෙනවා. මේගොල්ලෝ මොනවද කරන්නේ? සේවක යොදා ගන්නවා වෙනුවට වැඩිපුර මැෂිනරි යොදාගෙන තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ.
එතකොට මේ වගේ මැෂින්ස් යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂම ව්‍යාපාර කියලා. එතකොට අපේ නිෂ්පාදන ක්‍රමයක් අපිට වැදගත් වෙනවා කොහොමද මේ අනාගතයේදී ඉන්න ඉල්ලුම සම්පූර්ණ කරන්න අපේ සහයෝගය යොදාගන්න කියන එක. දැන් අපි ශ්‍රමයේ පදනම් කරගෙන වැඩ කරන ආයතනයක් නම් අපි මොකද කරන්න ඕනේ? අපිට වැඩිපුර ශ්‍රම බලකායක් ඕනේ. එහෙම නැත්නම් ආයතනය ඇතුලේ වැඩිපුර සේවක ප්‍රමාණය ඕනේ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රාග්ධන යොදාගෙන එහෙම නැත්නම් මැෂින් යොදාගෙන කරන ව්‍යාපාරයක් නම් අපිට සම් අර ශ්‍රමයේ යොදාගෙන කටයුතු කරන ආයතනයකට වඩා අඩු සේවක ප්‍රමාණයක් තුල කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කට්ටිය යොදාගෙන අපිට වැඩි කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ නිෂ්පාදන ක්‍රමය මොකද්ද කියන එකත් අපිට වැදගත් වෙනවා මෙතනදී. ඒ වගේම ඊළඟ අවුරුද්ද තුල ඉල්ලාස්වීම්, නිවාඩු, මරණ, ඉවත්වීම්, විශ්‍රාම යාම් පිළිබඳව අපි අවධානය දෙන්න ඕනේ. ඒ වගේම බලන්න ඕනේ අපි ආයතනයේ වර්තමාන සහ අනාගත මූල්‍ය තත්ත්වය. දැන් අපි හිතමු අපේ ගාව ඉන්නේ අඩු සේවක ප්‍රමාණයක්. එතකොට අපිට සේවක යන් වැඩිපුර ආයතනයට බඳව ගන්න වෙනවා. හැබැයි මේ ආයතනයට බඳවා ගැනීම තුළ අපි බලන්න ඕනේ දෙයක් තමයි අපේ තියෙන මූල්‍ය තත්ත්වය සේවකෙක් ආයතනයට බඳව ගන්න ප්‍රමාණවත් වෙනවද නැද්ද කියන්නේ. ඉතින් මෙහෙම මානව සම්පත් ඉල්ලුම සැලසුම් කරද්දී අපි බලන්න ඕනේ මේ අපේ අනාගත මූල්‍ය තත්ත්වය හා වර්තමාන මූල්‍ය තත්ත්වය කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට මම යනවා ඔයාලට මානව සම්පත් සැපයම කොහොමද තක්සේරු කරලා කියන්නේ. ඉතින් මේ මානව සම්පත් සැපයම කියන ළමයි අපි කොහොමද අපේ නිෂ්පාදන කටයුතු සඳහා අපේ මේ අලෙවිකරණ කටයුතු සඳහා එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයේ තියෙන අනෙක් කටයුතු සඳහා මේ අපි ගාව ඉන්න සේවකයන්ව යොදවන්නේ කියලා. ඉතින් මේකෙදි බලන්න සාධක දෙකක් තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් වෙන් කරගන්න පුළුවන්. මේවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක කියලා. මේ අභ්‍යන්තර සාධක තමයි දැන් අපි ගාව ඉන්න ප්‍රොමෝෂන් ගන්න ඉන්න කට්ටිය කොච්චරද කියලා අපි අඳුර ගන්න ඕනේ. දැන් අපි කියමු අද එක්සිකියුටිව් ලෙවල් එකේ ඉන්න කෙනා ලබන අවුරුද්දේදී ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් එකට අප් වෙනවා. එතකොට අපි ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් එකෙන් මේ බඳවා ගැනීමක් කරන එක සමහර විට සුදුසු නොවෙන්න පුළුවන්. මොකද අර එක්සිකියුටිව් ලෙවල් එකේ කෙනෙක් ඉන්නවා ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් එකට එන්න. එතකොට සමහර විට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් බඳව ගන්න අපිට යන වියදම වඩා අඩු වියදමකින් අපිට එක්සිකියුටිව් කෙනෙක් බඳවා ගැනීමට ඇති හැකියාව. මේ හින්දා අභ්‍යන්තර සාධකවල පළවෙනියට මම බලන්න ඕනේ දේ තමයි කොහොමද මේ ආයතනයේ තියෙන උසස් වීම ගැන. දෙවෙනියට බලන්න ඕනේ දේ තමයි ළමයි අපි ස්ථාන මාරු වීම තියෙන්නේ කොහොමද. දැන් අපි අපේ ආයතනය අපි කියමු පළාත් කීපයක කාර්යාල තියෙන ආයතනය. එතකොට අද කොළඹ වැඩ කරන එක්කෙනා ලබන මාසය එහෙම නැත්නම් ලබන අවුරුද්ද තුල අපේ වෙනත් ශාඛාවකට මාරු වෙන්න ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට මෙහෙම මාරු වීමක් වෙනකොට අපි අඳුර ගන්න ඕනේ අපේ ආයතනය තුල සේවක හිඟයක් ඇති වෙනවද එහෙම නැත්නම් සේවක අතිරික්තයක් ඇති වෙනවද කියලා අපි තක්සේරුවක් කරගන්න ඕනේ මේ මානව සම්පත් සැපීමෙන්. ඊළඟට තුන්වෙනියට බලන්න ඕන දේ තමයි ඉවත් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව. දැන් සමහර විට අපි ගාව ඉන්න වෙන්න පුළුවන් කොන්ත්‍රාක්ට් බේස් එකක් මත වැඩ කරන කට්ටිය. එහෙම නැත්නම් ට්‍රේනින් පීරියඩ් එකක ඉන්න කට්ටිය. අපි සමාන ප්‍රතිපත්තියක් විදිහට මේ කට්ටියව ට්‍රේනින් එක්ස්ටෙන්ෂන් එකක් එහෙම නැත්නම් කොන්ත්‍රාක්ට් එක්ස්ටෙන්ෂන් එකක් කරන්න හැවෙන්නේ. එතකොට අපි මේ කට්ටියව ඉවත් කරන්න අපේ ආයතනය තුළ සැලසුමක් තියෙනවා. එතකොට මේකට කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා අපි අපේ මානව සම්පත් සැපයීම තුළ අඳුර ගන්න ඕනේ. හරි ළමයි, ඕගලන්ට තේරෙනවද අභ්‍යන්තර සාධක කොහොමද මේ මානව සම්පත් සැපයීම තේරුම් ගනිද්දී වැදගත් වෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරන්න යනවා බාහිර සාධක ගැන. එතෙන්ට යන කලින් මෙතෙන්ට එනකන් ඔයාලට පාඩම තීරලා තියෙනවා. ආයතනයකට අලුතෙන් බඳව ගන්නට වඩා ඉන්න සේවකය ප්‍රොමෝට් කරන එක ප්‍රායෝගිකයි නේද? ඒක දෙපැත්තක් තියෙනවා. සමහර විට දැන් ආයතනයේ ඉන්න සේවකයෝ තුල අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් පුතා අපිට ඒ කට්ටිය ප්‍රොමෝට් කරන්න පුළුවන්. හැබැයි සමහර විට ආයතනයේ මේ ඉස්සරහට තියෙන වේකන්සි එක අපි කියමු නිකංගම එක්සිකියුටිව් කෙනෙක්. එතකොට එක්සිකියුටිව් කෙනෙක්ට ප්‍රොමෝට් කරන්න අපි ගාව ඇසිස්ටන්ට් ලෙවල් එකේ කෙනෙක්
සුදුසු කෙනෙක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී අපිට බාහිර සාධක වලට යන්න වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයක් කරන දේ තමයි මේ මානව සම්පත් සැපයුමේදී එයාලා බලනවා ඉස්සෙල්ලා ආයතනයේ ඇතුළේ ඉන්න කට්ටියට මොන වගේ ආයතනයේ ඇතුළේ ඉන්න කට්ටියකින් අපිට අපේ මේ මානව සම්පත් මේ සැපයුම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමත් බැරි වෙනවා නම් තමයි දෙවෙනියට බාහිර සාධක එහෙම නැත්නම් බාහිර මාර්ග වලට අපි යන්නේ. පුරෝපතනය ටිකක් කියලා දෙන්න. පුරෝපතනය ගැන මම මෙච්චර වෙලාවක් කියා දුන්නා. දැන් මානව සම්පත ඉල්ලුම කොච්චර වැදගත් වෙනවද කියලා තමයි මේ පුරෝපතනය කියන්නේ. පුරෝපතනය කරනවා කියන්නේ අපි ඉස්සරහට කොච්චරක් අවශ්‍ය වෙයිද කියලා ඇස්තමේන්තු කරන එක. ඒත් මේ ඇස්තමේන්තු කරද්දී වැදගත් වෙන කරුණු පහක් තමයි මේ තියෙන්නේ. පළවෙනියට මම බලන්න ඕනේ අපේ භාණ්ඩයේ නිෂ්පාදනය. සාධක වලට මම ඇදි දාලා තියෙන එක මට එච්චර පැහැදිලි නෑ මොකක්ද ඒවල තියෙන්නේ කියලා. ඉල්ලුම ඒ කියන්නේ අපි ඊළඟ මාසය තුල එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද තුල කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න යනවද කියන එක තමයි මේ පළවෙනි කාරණියේදී අපි කතා කරේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම ගැන. ඒ හින්දා දෙවෙනි එකට අපි කියනවා අනායතන ඉලක්ක සහ සැලසුම්. ලබන අවුරුද්ද තුල කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවද? එහෙම නැත්නම් ලබන අවුරුද්ද තුල අපි ලාභය කොච්චරක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවද? මේක අපි අඳුර ගන්න ඕනේ. අපේ මානව සම්පත් ඉල්ලුම පුරෝපතනය. ඒක මත තමයි අපි ඉලක්ක අපේ මානව සම්පත් සැලසුමට යන්නේ. ඊළඟට තුන්වෙනියට අපේ නිෂ්පාදන ක්‍රමය. නිෂ්පාදන ක්‍රමය කියලා කියන්නේ අපි වැඩිපුර යන්ත්‍ර භාවිත කරලා නිෂ්පාදනය කරන ආයතනයද නැත්නම් ශ්‍රමය භාවිත කරලා නිෂ්පාදනය කරන ආයතනයද කියන්නේ. ඒතර වැඩිපුර ශ්‍රමය භාවිත කරලා නිෂ්පාදනය කරන ආයතනයක් නම් අපිට වැඩිපුර සේවකයෝ බඳව ගන්න වෙයි. එහෙම නැත්නම් ඉන්න සේවක ප්‍රමාණය වැඩි කරන්න වෙයි. සමහරට ඉන්න සේවක ප්‍රමාණය වැඩි නම් සමහරට අපිට ඉවත් කිරීම කරන්න වෙයි. හැබැයි ප්‍රාග්ධනිය භාවිත කරලා කියන්නේ යන්ත්‍ර භාවිත කරලා නිෂ්පාදන කටයුතු කරන ආයතනයක් නම් අපිට අරතරම්ම සේවකයෝ බඳව ගැනීමක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි එකේ අපි අදහස් කරලා තියෙන්නේ. ඉලාස්වීම් නිවාඩු මරණ ඉවත් කිරීම විශ්වාමයා. කියන්නේ ලබන අවුරුද්ද තුල කොච්චර සේවකයෝ ගාණක් අපේ ආයතනෙන් ඉලාස් වෙන්න යනවද? කොච්චර සේවක ගාණක් නිවාඩු ලබා ගන්න ඉන්නවද? ඒ වගේම කොච්චර සේවකයෝ ගාණක් ඉවත් කරන්න නියමිත වෙලා තියෙනවද? කොච්චර ගාණ විශ්‍රාමයාම සිද්ධ කරන්න නියමිතව ඉන්නවද? දැන් අපේ ආයතනයේ රිසයින් වෙන්න නැත්නම් එයාලා පෙන්ෂන් යන්න ඉන්නවද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඒ වගේම අපේ දැන් සේවකෙක් බඳව ගන්නකොට අපි බලන්න ඕනේ වැදගත්ම සාධකයක් තමයි මේ මනුස්සයාට අපි ගෙවන්න පුළුවන් කම තියෙන එක. ඒ කියන්නේ කෙනෙක් නොමිලේ සේවයක් දෙන්න ආයතනයකට එන්න හැන්න ළමයි. ඒකෝට මේ ආයතනයක් දෙන්න එන සේවකයාට එහෙම නැත්නම් ඒ පිටින් එන කෙනාට හරි ඒ අභ්‍යන්තරයේ ඉන්න කෙනාට හරි එයාට අපි සාධාරණ වැටුපක් ගෙවන්න ඕනේ. එහෙනම් මේ වැටුපක් ගෙවන්න අපි ගාව දෙන වර්තමාන මූල්‍යද? ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ලාභදායීත්වය ප්‍රමාණවත් වෙනවද? එයාලට ප්‍රමාණවත් වැටුපක් ගෙවන්න. එහෙම නැත්නම් අපේ අනාගත මූල්‍යද? අපේ ලබන අවුරුද්ද තුල අපි පේන ලාභය ප්‍රමාණවත් වෙයිද මේ සේවකයාට ගෙවීම කරන්න කියලා තමයි අපි මෙතෙන්දී සැලකීමට ගන්න ඕනේ. මම හිතනවා එතෙන්ට ප්‍රොජෙක්ට් එක ගැන CEO ගේ සම්බන්ධයක් නැද්ද සර්? මොකද නැත්තේ දිනන. හදිසි බඳවා ගැනීම හින්දා ඇතිවෙහි පිරිවැය වළක්වා ගත හැකි. දැන් හදිසි බඳවා ගැනීම අපි කියමු අපේ මනෝසේක් විශ්‍රාම යනවා කියලා අපි සැලසුම් කිරීමක් කරන්නේ නැතුව අපි අපේ ආයතනයේ වැඩ කටයුතු කරන් යනවා. හදිසිය තමයි අපි දැනගන්නේ ලබන මාසේ මේ මනෝසේ අපේ ඉන්න සේවකයන් හතර දෙනෙක් විශ්‍රාම යනවා. දැන් මොකද වෙන්නේ අපේ නිෂ්පාදන කටයුතු වලට මේ සේවක අපි මෙයා ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එකේ හිටියේ. එතකොට මේ ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එකේ මේ කට්ටියකින් අපු ශ්‍රම පය ගන්න අපිට ගන්න බෑ. ඉතින් අපිට මොකද්ද වෙන්නේ හදිසියේදී දැන් අපේ ප්‍රොඩක්ෂන් එක නවත්ත ගන්න බෑ ළමයි සේවකයෙක්ගෙන් වුණා කියලා. එතකොට මොකද්ද වෙන්නේ අපිට? අපිට මේකට රිප්ලේස් කරන්න කෙනෙක්ව ඉමීඩියට්ලි ගන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ කෙනා ගන්නකොට අපිට සමහරට අපේ ප්‍රොසෙස් එක ඇතුලේ අපිට යන්න බැරි වෙන්න පුළුවන්.
කියන්නේ සමහර විට දැන් අපි කෙනෙක්ව බඳව ගන්නකොට අපි ඊළඟ පාඩමේදී කතා කරනවා ඔයාලට කොහොමද බඳවා ගැනීම කරන්න කියලා. එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලම මේ යාළගෙන් ඇප්ලිකේෂන් කෝල් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් කෝල් කරලා ඒකට ගැළපෙන අයව අපි සෝ ෆිල්ටර් කරගන්න ඕනේ. ෆිල්ටර් කරලා යාළට ඉන්ටර්විව්ස් තියන්න ඕනේ. මේ වගේ ප්‍රොසෙස් එකක් හරහා තමයි අපි ආයතනයට සේවකයෙක් බඳව ගන්න. ඉතින් අපිට සමහර විට මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක හරහා බඳව ගන්නකොට අපි මොකද කරන්නේ? අපි වඩාත්ම ගැළපෙන සේවකයව තමයි තෝරගන්නේ. හැබැයි මෙහෙම හදිසිය බඳව ගන්නකොට අපිට මේ වඩාත්ම ගැළපෙන සේවකයව තෝරගන්න බැරි වෙනවා. හැබැයි අපිට එහෙම තෝරගන්න බැරි වුණා කියලා එයාට වැටපක් නොගේව ඉවත් කිරීමේ හැකියාවක් තියනවද? කොහොමදවත් එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. සමහර විට වැරදි කෙනාව අපි බඳවගත්තෙ නෙවෙයි පුළුවන්. එහෙම නැත්තම් හදිස්සියෙ මෙහෙම බඳව ගන්න එයාට අපේ අර බඳවා ගැනීම ක්‍රියාවලියට මම කිව්වා ඔයාලට දැන් අපි ඉන්ටර්විව්ස් කෝල් කරන්න ඕනේ. එතකොට ඒකට ඉන්ටර්විව් එකක් දානවා නම් අපි ඒකට ගැළපෙන කෙනෙක්ව දාන්න ඕනේ. අපි කියමු මේ ඒකට තව කෙනෙක්ව මේ ඉන්ටර්විව් පැනල් එකට දාන්න ඕනේ. එතකොට එයාලටත් සමහරට අපිට ගෙවීම කරන්න. එතකොට අපි මේවා සමහරට කෙනෙක් බඳව ගන්න පේපර්ඩෝ ටීස් මන් දාන්න. එතකොට පත්තරේට දිවන්න ඕනේ. මේ වගේ වියදම් හදිසිය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වියදම් හින්දා අපිට සේවකේ බඳවා ගන්න අපිට දරන්න වෙන වියදම ඉහළ යනවා. එතකොට අපේ බඳවා ගැනීම සඳහා අපි HR වලට වෙන් කරලා තියෙන අපේ HR ඩිපාර්ට්මන්ට් එකට වෙන් කරලා තියෙන බජට් එකේ මේ හදිසි බඳවා ගැනීම වලට වැඩි වියදමක් දරන්න උනහම අපිට සමහර අත්‍යවශ්‍ය වෙන කටයුතු වලට මේ දරන්න තියෙන වියදම් කපා හරින්න වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ මේ හදිසි බඳවා ගැනීම වල පිරිවැය අවම කරන්න ඕනේ කියලා. අපි ඉස්සරහට තව පාන ඉස්සරහට අපි ළමයි දැන් එදා කතා කරා මේ ළමයි ඉල්ලුව ඔයාලට ගිණුම් කරන ගැන අදහසක් දෙන්න කියලා. එතකොට මේ කොහොමද මේ HR මැනේජර් කෙනෙක්ට ෆයිනෑන්ස් ඩිවිෂන් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද බජට් එකක් වැදගත් වෙන්නේ කියන දේවල් අපි ඉස්සරහට කතා කරමු. පැහැදිලි නේද? අපි යන ඉස්සරහට දැන් අපි යන්නේ බාහිර සාධක ගැන කතා කරන්න. කෙනෙක් දාලා තියෙනවා HR මැනේජර් කෙනෙක්ගේ පඩි කොහොමද කියලා. අපි මේක පාඩම ඉවර වෙලා කතා කරමු. මේ වගේ ශ්‍රම වෙළඳපොලේ ස්වභාවය කියන්නේ අපේ ශ්‍රම වෙළඳපොල මොන වගේ වෙළඳපොලක්ද තියෙන්නේ කියලා. එතකොට මේක ඇතුලේ අපි බලන්න ඕනේ අපිට මේ එක එක මේ සේවයකට අදාළව දැන් අපි කියමු නිෂ්පාදනාංශයට තමයි අපි සේවකයෙක් බඳවගන්නේ. ඒක නිෂ්පාදනාංශයට බඳව ගන්න සේවකයාට තියෙන්න ඕනේ දැනුමක්. එයා නිෂ්පාදන කටයුතු ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. මේ මැෂින්ස් එක වැඩ කරන තුරුම. මේ වගේ ඒ එක එක ක්ෂේත්‍රයට අදාළව දැනුමක් තියෙන කට්ටියද ශ්‍රම වෙළඳපොලේ ඉන්නේ කියන එක අපිට වැදගත් වෙනවා මේ ආයතනයේ සේවකයෙක් බඳවගන්න. ඊළඟට දෙවෙනියට බලන්න ඕනේ අපේ වර්තමාන ශ්‍රමය කොහොමද තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන ශ්‍රමිකයෝ මොන වගේ දැනුමක් තියෙන කට්ටියද, මොන වගේ පසුබිමක් තියෙන කට්ටියද, මොන වගේ අධ්‍යාපනයක්ද මෙයාලට තියෙන්නේ කියන එකත් අපිට වැදගත් වෙනවා මේ ආයතනයේ සේවකයෙක් බාහිරින් බඳව ගනිද්දී. තුන්වෙනියට බලන්න ඕනේ තමයි රටේ පවතින රැකියා විරුද්ධය. ඒ කියන්නේ රැකියා විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? රැකියාවක් ලබා දෙන්න සුදුසු, කියන්නේ ආයතනයකට ඵලදායීව ශ්‍රමය ලබා දෙන්න සුදුසු නමුත් මේ වර්තමානය තුළ ඵලදායීව ශ්‍රමය ලබා නොදෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට මේ බාහිර සාධකවල වැදගත් වෙනවා. මොකද මේක වැදගත් වෙන්නේ? මේක හරහා අපිට පුළුවන්කම තියෙනවා මේ වැඩියෙන් රැකියා නියුක්ත කරන්න. කියන්නේ රැකියා සේවක රැකියාවක් නොකරන කෙනෙක්ට රැකියාවක් දෙන්න අවස්ථාවක් කරගන්නත් අපිට පුළුවන්කම තියෙනවා. මේක වැදගත් වෙන්නේ කොහොමද ආයතනෙ? පළවෙනිම දේ තමයි එතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා අලුත් සේවකයෙක් ආයතනයට බඳවා ගැනීමක් කරන්න. එතකොට මෙහෙම බඳවා ගන්න කෙනෙක්ගේ වැටුප
මේකන පුරුද්දක් තියෙන කෙනෙක් නැත්නම් පළ පුරුද්දක් තියෙන කෙනෙක්ට වඩා අඩු වැඩි වල සමහර විට අපිට සේවකයා බඳවගෙන වුණු වීමක් කරා එහෙම නැත්නම් එයාට වුණු කිරීමක් කරා අපිට පුළුවන් මෙයාව අපේ නිෂ්පාදන ක්‍රියාවලියට එහෙම නැත්නම් අපේ ආයතනයේ වැඩවලට සම්බන්ධ කරගන්න. ඊළඟට අපි බලනවා තරංකාරී ආයතනවල තියෙන ශ්‍රම ඉල්ලුම කොහොමද කියලා. ඒ කියන්නේ අපේ තරංකාරී ආයතන කොහොමද ද ශ්‍රමය ලබා ගන්න උත්සාහ කරන්න කියලා අපි විශ්ලේෂණයක් කරනවා. ඊළඟට අපි බලන්න ඕනේ රජයේ ප්‍රතිපත්ති මොනවද කියලා. දැන් සාමාන්‍ය විට දැන් රජයේ ආයතනයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙමනම් රජයේ ප්‍රතිපත්ති මත තමයි රාජ්‍ය ආයතනයකට සේවකයන් බඳවා ගැනීම හෝ සේවකයන් රඳවා ගැනීම සම්බන්ධව තීරණ වෙන්නේ. එතකොට මේ රජයේ ප්‍රතිපත්ති සමහර විට පෞද්ගලික ආයතන වලට යම්තාක් දුරකට බලපෑමින්න පුළුවන්. උදාහරණයක් දැන් අපි කියන රජයෙන් උපදෙස් දීලා තියෙනවා ශ්‍රමිකයින්ට, ඒ කියන්නේ මේ සේවා නියුක්ත රටේ සේවා ව්‍යුත්පත්තිය වැඩි කියලා එයාලා හිතනවා නම් මේ ශ්‍රමිකයින්ට ආයතන වල පෞද්ගලික ආයතන වලට රැකියාගත කරන්න වැඩසටහන් දියත් කරන්න. අන්න ඒ වෙලාවට එහෙම උපදේශක් එහෙම ලැබුණොත් අපිට සිද්ධ වෙනවා ඒකට ගැළපෙන විදිහට කටයුතු කරන්න. එහෙම නැත්නම් සමහර අංශවල රජය කියන උදාහරණයක් විදිහට ගමු කෘෂිකාර්මික අංශයට. එයාලා කියනවා කෘෂිකාර්මික අංශයේ රැකියා නියුක්තිය වැඩ කරන්න වැඩි කරන්න ඒ අංශයේදී තියෙන ආයතන වලට උහුණු වීම ලබා දෙන්න අලුත් අය බඳව ගන්න කියලා. එහෙම නැත්නම් එයා ආයතන වල තියෙන ඒ කියන්නේ අධ්‍යාපන ආයතන වල තියෙන කෝසස් වල ඉන්න කට්ටියට ට්‍රේනින්ග්ස් දෙන්න ඕගොල්ලන්ගේ ආයතන වල අපිට අවස්ථාවක් දෙන්න කියලා රජය කියන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපිට මේ රජයේ ප්‍රතිපත්තිය වලට අනුකූලව කටයුතු කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට දැන් අපි මානව සම්පත් ඉල්ලුමයි මානව සම්පත් සැපයීම තක්සේරු කිරීමයි කරන්නේ කොහොමද කියලා කතා කරමු. ඊළඟට තුන්වෙනියට අප කරන දේ මොකද්ද? මේ පුරෝකථනය කරපු මානව සම්පත් ඉල්ලුමයි මානව සම්පත් සැපයීමයි සංසන්දනය කිරීම කරලා බලමු. ඒ කියන්නේ මෙතෙන්දී අපි මානව සම්පත් ඉල්ලුම සහ මානව සම්පත් සැපයීම සංසන්දනය කළා. අපි ගාව දෙන්නේ මානව සම්පත් අතිරික්තයක්ද, එහෙම නැත්නම් වැඩිපුර සේවකයෝ අපේ ආයතනය තුල ඉන්නවද සහ එහෙම නැත්නම් මානව සම්පත් හිඟයක්ද? ලබන අවුරුද්දට ඕනෙ කරන කට්ටිය අපේ ස්ටාෆ් එකේ ඇතුලේ ඉන්නව ප්‍රමාණවත් මදිද කියලා අඳුර ගැනීම කරනවා. එතකොට මෙහෙම අඳුර ගැනීම ගත්තට පස්සේ ළමයි අපිට අතිරික්තයක් තියෙනවා නම් ගන්න ඕන ක්‍රියාමාර්ග සහ හිඟයක් තියෙනවා නම් ගන්න ඕන ක්‍රියාමාර්ග වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. එතකොට අතිරික්තයක් තියෙනවා නම් මොකද අපි කරන්න ඕනේ? අපිට පුළුවන් කැමති නම් එයාලට වොලන්ටියරි රිටයර්මන්ට් ප්ලෑන් එක, කියන්නේ මේ VRP එකක් කියලා අපි මේකට කියනවා. VRP එකකට අපිට පර්මිෂන් දෙන්න පුළුවන්. එයාලට අවසර දෙනවා. ඔයාලා කැමති නම් ඔයාලට සේවයෙන් විශ්‍රාම ගන්න පුළුවන්. ඒ වගේම අපිට කරන්න පුළුවන් බඳව ගන්න එක වහාම නතර කරලා ගන්න පුළුවන්. දැන් අපි අඳුර ගන්නවා ලබන අවුරුද්ද ඇතුළත වැඩ කරන ප්‍රමාණවත් කට්ටිය අපේ ආයතනය ඇතුළේ ඉන්නවා. එහෙනම් ලබන අවුරුද්දට අපිට තව කෙනෙක් ආපහු ආයතනයට බඳවා ගැනීම කරන්න අවශ්‍ය කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මොකද කරන්නේ? අපි ලබන අවුරුද්ද සඳහා බඳවා ගැනීම නම්. ඊට පස්සේ අපි ගාව අපි අඳුර ගන්නවා අතිරික්ත ශ්‍රමිකයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒකේ සමහර ඩිපාර්ට්මන්ට් වල ඉන්නවා ඉන්නෝනි ගන්නට වඩා වැඩි ගන්නවා. එතකොට අපි මොකද කරන්නේ? අපිට අපේ ඉන්ටර් ඩිපාර්ට්මන්ට් එකක, ඒ කියන්නේ අපේ දෙපාර්තමේන්තුව එකක වැඩි කට්ටිය ඉන්නකොට අඩු ඒක සේවකයන් අඩුවෙන් ඉන්න අංශ තියෙනවද කියලා බලලා අපිට පුළුවන් මේ අපි ගාව ඉන්න වැඩිපුර ඉන්න කට්ටිය අර සේවකයන් මදි කියලා කියන ඩිපාර්ට්මන්ට් වලට මාරු කරන්න. එතකොට ආයතන ඇතුළෙන් මෙයාලට ට්‍රේනින් එකක් දීලා ඒ අංශයේ වැඩ කටයුතු වලට යාලව යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් පියවරක් තමයි తాවකාලික සේවකයෝ සහ අනියම් සේවකයෝ ඉවත් කරනවා. දැන් අපේ ආයතන වල ළමයි ඉන්න සේවකයෝ අපිට පුළුවන් වර්ග කරන්න. වර්ග වෙනවා මේ කට්ටියව ස්ථිර සේවකයෝ කියලා කියනවා. මේ ස්ථිර සේවකයෝ කියලා කියන්නේ ආයතනය තුල ස්ථිර පදනමින්, ඒ කියන්නේ දීර්ඝකාලීනව සේවය කිරීමේ පදනමින් අපි බඳවාගෙන ඉන්න සේවකයෝ. ඒ වගේම ආයතනයේ ඉන්න తాවකාලික සේවකයෝ කියන්නේ මේ කට්ටිය සමහර විට අවුරුද්දක් වැඩ කරන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන්, නැත්නම් මාස 6ක් අපේ ආයතනයත් එක්ක වැඩ කරන් ඉන්න කට්ටිය. මේ වගේ සේවකයන් අපිට පුළුවන්කම තියෙනවා අවශ්‍ය නම් මේ අවස්ථාව තුළ ඉවත් කිරීම කරන්න.
ඊළඟට සමහර වෙලාවට ආයතන කරනවා සේවකයන්ව නීත්‍යානුකූල ඉවත. ඒ කියන්නේ ආයතනය තුල ඉන්න සේවකයෝ ගන්න වැඩි කියලා ආයතනයෙන් අඳුර ගන්නවා නම් ආයතනය නීත්‍යානුකූලව මේ සේවකයන්ව ඉවත් කරනවා. කොහොමද ඉවත් කරන්නේ? අපි මේ ඉස්සරහට මේ කතා කරනවා මේ කොහොමද විස්තරාත්මක වෙන්නේ කියලා. අපිට පුළුවන්කම තියෙනවා සේවකයාට ප්‍රමාණවත් කාලයක් දීලා ඔයා මේ දවස් වෙනකොට අපේ ආයතනයෙන් අපි ඉවත් කිරීමට ඉවත් කරනවා. එතකොට මේ විදියට කල් ඇතුව දැනුම් දීමක් මත අපිට පුළුවන් සේවකයව නීත්‍යානුකූල අපේ සේවයෙන් ඉවත් කිරීම කරන්න. සේවක අතිරික්තයක් හින්දා නිෂ්පාදනයේ පහළ යන්න පුළුවන්. ඔව් පුළුවන්කම තියෙනවා සමහර විට. නිෂ්පාදනයේ සමහර පහළ යන්න නැති වෙන්න පුළුවන්. ලාභදායීත්වය අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර විට අපිට පුළුවන්කම තව දෙයක් තමයි ඉල්ල අස්වෙන්නේ එන්න කවුරු හරි කෙනෙක් අපේ HR ඩිවිෂන් එකට රික්වෙස්ට් එකක් දාලා තියෙනවා නම් ඒ අයට ඉල්ල අස්වෙන්න අවශ්‍ය ඉඩකඩ ලබා දෙන්න පුළුවන්. සමහර විට අපි මේ කට්ටිය රඳවගෙන ඉන්නේ අපේ ඒ වෙලාවේදී අපිට ඉල්ලාස්සෙන්න එයාට පර්මිෂන් දෙන්න බැහැ. එහෙම කරොත් අපිට අපේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එකට බලපෑමක් වෙනවා. ඒ හින්දා ඒ වෙලාවේ අපි ඉල්ලාස්සෙන්න ඉඩ නොදුන්න වෙනවා. අපිට හැබැයි මේ අවස්ථාවේදී පුළුවන්කම තියෙනවා මේ අයට ඉල්ලාස්සීමට අවසර දෙන්න. හරි. දැන් අපි යන් සේවක හිඟයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්න ස්ටාෆ් එක මදි අපේ වැඩ ටික කරගන්න. එහෙමනම් මොකද කරන්නේ? මේ වෙලාවට අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි తాවකාලිකව ඉන්න සේවකය අපිට පුළුවන් ස්ථිර පදනමකට ගන්න. එතකොට අපේ ගාව తాවකාලිකව වැඩ කර කර හිටිය කට්ටිය අපි ස්ථිර සේවයට බඳව ගත්තාම අපි මේ අවශ්‍ය සේවක හිඟය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න යම් තාක් දායකත්වයක් එනවා. ඒ වගේම දෙවෙනියට කරන්න පුළුවන් දේ තමයි අපිට මේ ඉන්න කට්ටියට OT දෙන්න පුළුවන්. ඒ අයට වැඩිපුර පැය ගාණක් වැඩ කරන්න අපි අවසර දෙනවා. ඒ වැඩ කරන පැය වලට අපි යාළුවන්ට අතිකාල දීමුනා කියලා. ඒ වගේම තවත් එකක් තමයි අපිට පූර්ණ කාලීන සේවයට අලුතෙන් සේවකය බඳව ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටින් අපිට සේවකය බඳව ගන්න පුළුවන් මේ සේවක හිඟයක් තියෙන වෙලාවට. ඒ වගේම අපිට පුළුවන් ඕන්න කෙටි කාලීන වැඩ කරන්න. ඒ කියන්නේ తాවකාලිකව වැඩ කරන්න පිටින් සේවකය. එතන මේ ඉන්න කට්ටිය අපි ගාව පර්මනන්ට් කාඩ් එකේ ඉන්නේ නේ. එයාලා ඒ අපි බඳව ගන්න පීරියඩ් එකට අපි ගිය මාස 6කට නම් ගන්නේ. මේ මාස 6ක් තුල අපේ ආයතනයේද සේවය සපින්නවා. ඒ වගේම අපිට පුළුවන් මැෂින්ස් අඳුර දාන්න. මෙතන මැෂින්ස් දැම්මම මොකද වෙන්නේ? අපේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක අපිට සේවකය වැඩි කරන්න නැතුව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අපි ශ්‍රමිකයෙක්ට කාර්යයන් කිහිපයක් පවරනවා. එයා එක වැඩක් කරන්න නැතුව වැඩ කිහිපයක් එයාට වැඩ දෙකක් වැඩ එයාට බාර දෙනවා. මේකට අපි නමක් කිව්වා ගිය සතියේ. කාටද මතක? හරි. එතකොට ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමයි ආයතනයක අත්‍යවශ්‍ය නොවන අංශ වහලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් ජොබ් එන්ලාජ්මන්ට්. හරියටම හරි. ආයතනයේ අපිට අත්‍යවශ්‍ය නොවන අංශ තියෙනවා නම් අපි කියමු අපිට తాවකාලිකව රිසර්ච් ඩිවිෂන් එක අපිට ඕන වෙන්නේ ලබන මාසෙට. අපිට පුළුවන් తాවකාලිකව මේ ඩිවිෂන් එක වහලා දෙන්න. එතකොට මේ වගේ සේවකයේ හිඟයක් තියෙන වෙලාවට අපිට පුළුවන් අපේ සර්විස් එක මේ විදිහට මේන්ටේන් කරගෙන යන්න. ඊට පස්සේ මොකද ළමයි අපි කරන්නේ? මිනිස් බල සැලසුම පදනම. මේ මිනිස් බල සැලසුමේ තියෙන්න ඕනේ විස්තර තමයි මේ දෙන්නේ. තියෙන්න ඕනේ මුළු පුරප්පාඩු ගන්න අපි දාන්න ඕනේ. එතකොට ඉන්න සේවකයේ කොච්චරද සහ පිටතින් ලබා ගන්න පුළුවන් සේවකයේ කොච්චරද කියලා අපි දාන්න ඕනේ. එතකොට අවශ්‍ය ශ්‍රමිකයින්ගේ තත්ත්වය අපිට ඕන කරන්නේ පුහුණු වෙච්ච අයද, එහෙම නැත්නම් පුරුද්දක් නැති අයද, බල පුරුද්ද නැති අයද, නැත්නම් ටිකක් පුරුදු වෙච්ච අයද,
එහෙම නැත්නම් මෙයාලව ස්ථිර පදනමට ගන්නායද එහෙම නැත්නම් අනියම් පදනමින් බඳව ගන්නායද කියලා අපි මේක තුල තුරත් කරන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ කොච්චර කාලයකටද ඕන වෙන්නේ කියලා. මාසයකටද මාස දෙකකටද මාස 6කටද අවුරුද්දකටද අවුරුදු දෙකකටද කොහොමද කියලා අපි මේ සැලසුම ඇතුලේ දාන්න ඕනේ. ඒ වගේම ශ්‍රමික අවශ්‍ය වෙන්නේ කොයි විදියටද? කළමනාකරුව විදියටද? එහෙම නැත්නම් රියදුරන් විදියටද? කම්කරුව විදියටද? ලිපිකරුව විදියටද? කොයි විදියටද කියන එකත් අපි මේ සැලසුම ඇතුලේ දාන්න ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපි මොකද කරන්න ළමයි? මේ මිනිස් බල සැලසුමක් හදලා මේ මිනිස් බල සැලසුම අපි ඇගෙයීම සහ දියුණු කිරීම කරනවා. එතකොට මේ ඇගෙයීම කියලා කියන්නේ අපි මේ හදන මිනිස් බල සැලසුම අපේ ආයතනයට දැන් ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ප්‍රමාණවත් නොවෙනව නම් ඒක දියුණු කරන්න, ඒක වැඩි කරන්න අපි අපෑතු කොහොමද ආවේ කියලා බලන්න, කොයි වගේ වියදමක් අපිට ගියාද කියලා බලන්න අපිට මේක දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම දියුණු කළා අපිට පුළුවන් ඊළඟ අවුරුද්ද සඳහා ඊට වඩා හොඳ විදිය සැලසුමක් නිර්මාණය කරන්න. එතකොට මේ මිනිස් බල සැලසුම් කරණය කියන එක ඇගෙයීම කරද්දී අපි බලන්න ඕනේ කරුණු තමයි කොහොමද මේ පුරෝකතණය නොකළ රැකියා බැර්තුව ඇති වුනේ. ඒකෙන් අපි කලින් සැලසුම් නොකළපු රැකියා බැර්තුව කාලය තුළ ඇති වුණා. දැන් අපි කියමු හදිස්සිය අපිට එනවා තනතුරක්. අපි කියමු මෙයාට නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණ. දැන් අපි කියමු අපි ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එක කරගෙන යනවා. ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එක කරාට අපේ ක්වොලිටි කන්ට්‍රෝල් එක ගැන අපි මෙච්චර කාලයක් බලලා තිබෙනවා. එහෙමනම් අපිට ඒකට කෙනෙක් අභ්‍යර්ථුවකට බඳව ගන්න. එතකොට අන්න අලුත් රැකියාවක් ආයතනෙට එනවා. ඊට පස්සේ යම් රැකියාවක් සම්බන්ධයෙන් පුරෝකතනය කළ අභ්‍යර්ථ සංඛ්‍යාවට වඩා වැඩියෙන් හෝ දුවෙන් අභ්‍යර්ථ ඇති වුණාද කියලා බලන්න. එතකොට මේ වෙනස්කම් වැඩියෙන් හෝ අඩුවෙන් වෙනවා නම්, ඒ කියන්නේ අපි සැලසුම් කරන්නේ අභ්‍යර්ථ දෙකයි. හැබැයි අපිට අභ්‍යර්ථ පහක් ආවා. එහෙම වුණොත් අපි මේ කරන සැලසුමේ සාර්ථකත්වය ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සැලසුම් කරේ දෙකයි. අපි සැලසුම් කරනවා පහක්. හැබැයි අපිට එන්නේ එකන. අන්න එතකොටත් අපි බලාපොරොත්තු වුණාට වඩා අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ හින්දා අපේ ප්ලෑන් එක අසාර්ථක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිස්ථාපනයට ලක් නොවන නමුත් අභ්‍යතෝ පිරීමට යෝග්‍ය සේවකයෝ අපි ගාව ඉන්නවද නැද්ද කියලා අපි අඳුරගන්නවා. අර අපි කලින් කතා කරා ඉන්ටර්නල් රික්‍රූට්මන්ට් එකදී කොහොමද අපි බඳව ගැනීම වලට අලුත් අපි ගාව ඉන්න කට්ටිය තක්සේරු කරගන්නේ කියලා. ඊට පස්සේ කාලය තුළ නියමිත වෙලාවට පුරවන්නේ නැති පුරප්පාඩු තියෙනවද? ඒ කියන්නේ අපිට පුරව ගන්න බැරි විච පුරප්පාඩු ආයතනය තුළ තියෙනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ මේකට කොච්චර වියදමක් ගියාද කියලා බලන්න. දැන් මේ මිනිස් බල සැලසුමක් හදවට විතරක් මදි ළමයි අපි ඒකට දරන වියදම සම්බන්ධයෙන් උත් අපි අවධානය යොමු කරන්න ඕන. හරි, අපි යනවා අවසාන වශයෙන් කතා කරන්න මේ මිනිස් බල සැලසුමක් හදද්දී මොනවද ඒකට භාවිතා වෙන මේ සැලසුම් කරන මූලධර්ම කියලා. පළවෙනි එක තමයි මේ සංවිධාන සැලසුම් කරණයට සම්බන්ධය. අපි කලින් මුල්ම පාඩමේ කතා කරා ආයතනියක කටයුතු පටන් ගන්න සැලසුම් කරණය හරහා. එතකොට මේ අපි සැලසුම් කරද්දී අපි HR ඩිවිෂන් එක සම්බන්ධයෙන් සැලසුම් කරනවා. එතකොට ආයතනයේ හදන ඒ සැලසුමට එහෙම නැත්නම් කළමනා කරන සැලසුමට අනුකූල වෙන විදිය තමයි අපි මේ මානව සම්පත් සැලසුම හදන්න ඕන. ඒ වගේම මේක මානව සම්පත් සැලසුම මූලික කෘත්‍යයක් එහෙම නැත්නම් මූලික කාර්යයක් කියලා අපි කියනවා. අපි ආයතනයක සේවකයන් බඳවා ගැනීම, ඒ වගේම සේවක සම්බන්ධ තෝරා ගැනීම, ඒ වගේම ඊයාලට පුහුණු ලබා දීම, මේ වගේ කාර්යයන් අනිවාර්යෙන් කරන්න ඕනේ කටයුත්තක් විදියට අඳුරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි සහභාගීත්වය. මේක කරද්දී අපිට එක එක ලෙවල් වල කට්ටිය, කියන්නේ ආයතනයේ ඉන්න CEO-ත් වැදගත් වෙනවා, ආයතනයේ ඉන්න HR මැනේජර්ත් ඕනේ, ආයතනයේ අනෙක් ඩිවිෂන් වල ඉන්න මැනේජර්ස්ලත් ඕනේ වෙනවා සමහර වෙලාවට. මේ වගේ හැම එක්කෙනාගේම සහභාගීත්වයෙන් තමයි අපි මේ සැලසුම සකස් කිරීම කරන්න ඕනේ කියලා කියනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? සමහර විට අපි ආයතන නොගැලපෙන කෙනෙක් අපේ තීරණ මත විතර බඳවගත්ත වෙන්නේ. ඒ වගේ තත්ත්වයන් වළක්ව ගන්න අපිට වැදගත් වෙනවා මේ සහභාගීත්වය කියන, ඒ කියන්නේ අනෙක් කට්ටියගේ සහභාගීත්වයත් අපේ මේ
ක්‍රියාවලියට යොදා ගන්නවා. ඊට පස්සේ මේකෙන් තියෙන ප්‍රතිලාභය ඒකෙන් ලැබෙන ඒකට දරන් වෙන පිරිවැයට වඩා වැඩි වෙනවා. නැත්නම් අපි මේ සදන සැලසුමෙන් ළමයි මොනවා කරත් වැඩක් නැහැ. අපි ව්‍යාපාරයක් කරන්නේ මොන වගේ දෙයකටද? ව්‍යාපාරයක් කරන්නේ ලාභයක් උපයන්න. ඒතකොට ලාභයක් උපයන්න කරන මේ ව්‍යාපාරයට අපි සේවකය මේ මිනිස්බල සැලසුම් කරන්න යන වියදම අපේට ඒක තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභයට වඩා අඩු වැඩි ගාණක් නම් අපේ මේ සැලසුම තුල අපිට ආයතනයට වාසියක් වෙන්නේ නැහැ. එහෙනම් අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේක කරන්න. මේ මිනිස්බල සැලසුම් කරන්න අපිට යන වියදම අර පිරිවැය ඉක්මවලා යනවා කියන එක. ඒ වගේම අපි අවසාන වශයෙන් බලන්න ඕනේ දේ තමයි සාධක. මේ මිනිස් බල ඉල්ලුමට බලපාන සියලුම සාධක නිවැරදිව සහ සම්පූර්ණව සලකා බලන්න ඕනේ කියලා අපි කියනවා. කියන්නේ සමහර විට දැන් අපි මේ සැලසුම හදද්දි සලකා බලුවේ විශ්වාමයන් විතරයි. අපිට අමතක වෙනවා මේ කට්ටිය ඉල්ලා අස්වීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අමතක වෙනවා මේ මිනිස්සුන්ට අසනීප වෙන්න පුළුවන්. මේ දේවල් ගැන අපි මේ මිනිස් බල සැලසුම් කරන ඇතුලේ යම් තාක් දුරකට අවධානය යොමු කරන්න ඕනේ කියලා අපි කියනවා. ඒකත් එක්ක අපිට පුළුවන් අද පාඩම මෙතනින් අවසන් කරන්න. සමිටිකට තීරණාද පාඩම අමාරුයිද? මෙතන ඉන්නවද HR ඩිවිෂන් වල වැඩ කරන කට්ටිය? එතකොට ඊළඟ දවසේ දෙවියන් නැත්නම් ලබන ඉරිදට ළමයි අපි යනවා ඕගොල්ලන්ගේ ඔයාලගේ ජොබ් රෝල් එක ඇතුලේ ඔයාලා මේ ඩිප්ලෝමා එක කරලා ජොබ් එකකට යනකොට යන ප්‍රැක්ටිකල් රෝල්ස් වලට. එහෙම නැත්නම් අපි ප්‍රායෝගිකව කොහොමද මේ HR කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ ඔයා අලුතෙන් ආයතනයකට ගියාම කියන එක කතා කරනවා. මේ පටන් ගන්නෙ බඳවා ගැනීම. එහෙම නැත්නම් රෙක්රූට්මන්ට් කියන එක. අපි එහෙනම් ලබන ඉරිදරේ ගැන කතා කරමු. පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා. රංග සර් රෙකෝඩින් ඕෆ් කරන්න නේද? ඔව් සර්. එහෙනම් ළමයි රෙදෙන් රෙකෝඩින් ඕෆ් කරන්න. රෙකෝඩින් බල් ළමයි රෙකෝඩින් බල්ල නෝට්ස් කම්ප්ලීට් කරගෙන ඊළඟ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද මේ next lesson එකේ PDF එක මේ වෙනකොට දාලා ඉවරයි. Lesson number 6 එක ඔයාලට